ඊශ්‍රායල් රාජ්‍යයේ ප්‍රධානීන් ඉලක්ක කිරීමට තැත් කළ හොත් ලෙබනනයේ බීරුට් නගරයේ දකුණු කලාපයේ තුරන් කර දමන බවට ඊශ්‍රායලය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගේ නිවසට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රකාශය නිකුත් කර තිබුණා. මින් ඉදිරියට මෙවන් අවදානම් මතුවුව හොත් බීරුට් හි හිස්බුල්ලා බලකොටුව වන දහියේ උපනගරයේ තුරන් ව යනු ඇති බවයි දැනුම් දී ඇත්තේ. මේ සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානයේ වෙත විවිධ අංශ හරහා පණිවිඩ යොමු කර ඇතැයිද අනාවරණ කළා. සිසේරියාහි බෙන්ජමින් නෙතන්‍යාහුගේ පෞද්ගලික නිවස ඉලක්ක කර හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී කිසිදු හානියක් සිදුව නොමැති බවයි නිවේදනය කළේ. මේ සමග දකුණු බීරුට් ලෙබනනයේ පුරා හිස්බුල්ලා මූල්‍ය අංශයේ ඉලක්ක ඊයේ රාත්‍රියේ සිට දරුණු ප්‍රහාරයකට ලක් කර තිබෙනවා. මෙහිදී හිස්බුල්ලා සංවිධානයේ බලපත්‍ර රහිත බැංකුව ලෙස නම් කරන අල් කාඩ් අල් හසන් හි ප්‍රධාන මධ්‍යස්ථාන 11ක් වනසා දමා තිබුණා. බේරුට් ප්‍රධාන ගුවන්තොටුපළ ආසන්නයේද ඇතැම් ප්‍රහාර වාර්තා වීම සමග සිවිල් වැසියන් පලා යාම ආරම්භ වී ඇති බවයි ලෙබනන මාධ්‍ය වාර්තා කළේ. බෙකා නිම්නය ආශ්‍රිතවද ඊශ්‍රායල් ප්‍රහාර වර්ධනය කර ඇති බවයි අනාවරණ කළේ. මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ විසින් උතුරු ඊශ්‍රායලයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හයිෆා සහ ගලීල කලාප වෙත රොකට් ප්‍රහාර 15ක්ද දිනය තුල එල්ල කළ බවයි හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේ. ඊශ්‍රායල් හමුදා සහ හිස්බුල්ලා සමාජිකයන් අතර දකුණු ලෙබනන් දේශ සීමා ගම්මාන කිහිපයක ගැටුම් වාර්තා වී ඇතැයිද හෙළි කර තිබෙනවා. ඊශ්‍රායල් හමුදා දකුණු ලෙබනනයේ අයිටා අල් ෂාබ් ගම්මානයේ නිවාස පුපුරුව හැර ඇතැයිද එමගින් චෝදනා එල්ල කර තිබුණා. හර්මීස් 900 ඊශ්‍රායල් උසස් ඩ්‍රෝන යානයක්ද දිනය තුල බිමෙහෙලා ඇති බවයි දැනුම් දී ඇත්තේ. ඊශ්‍රායල් හමුදා නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කළේ දකුණු ලෙබනනයේ අයිටා අල් ෂාබ් ගම්මානයේ හිස්බුල්ලා කණ්ඩායම් පලවා හරින ලද බවයි. උතුරු ඊශ්‍රායලයට පහර දීම සඳහා සූදානම් කරමින් පැවති මිසයිල් පද්ධති 15ක් ගුවන් ප්‍රහාර මගින් තුරන් කර දමන ලද බවයි දැනුම් දී ඇත්තේ. මේ අතර සටන් විරාමයකට ඊශ්‍රායලයේ සිදු කළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිත ආමච් හොචෙස්ටයින් ලෙබනනයට ළඟා වී තිබුණා. ලෙබනන් අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි සමග සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ 1701 යෝජනාව මගින් ගැටුම් අවසන් කිරීම සඳහා ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ කැපවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. හිස්බුල්ලා සංවිධානය මෙම යෝජනාවට ගරු කරමින් දකුණු ලෙබනනයෙන් ඉවත් විය යුතු බවයි ප්‍රකාශ කළේ. හිස්බුල්ලා සංවිධානය නිවේදනයක් මගින් සඳහන් කළේ ඇමරිකානු නියෝජිතයාගේ ප්‍රකාශය ඊශ්‍රායලයේ යෝජනා යලි ප්‍රකාශ කිරීමක් පමණක් බවයි. ගාසාවට එරෙහි යුද්ධය ස්ථිර ලෙස අවසන් වන තුරු හිස්බුල්ලා සංවිධානයේ ස්ථාවරත්වය වෙනස් නොවනු ඇති අතර ප්‍රහාර නවතා දමන්නේ නම් සටන් විරාමයකට සූදානම් බවද ප්‍රකාශ කර තිබුණා. මේ අතර ලෙබනනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වන බවට ලෙබනන් අග්‍රාමාත්‍ය නජීබ් මිකාටිගේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ඉරාන රජය දැනුම් දී තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ ඉරානය ලෙබනනයේ ජනතාවගේ යහපත පිළිබඳ සැලකිලිමත් වන බවයි. ලෙබනනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමේ කිසිදු අවශ්‍යතාවක් ඉරානයට නැතයිද නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායල් ෂින් බෙට් ඔත්තු සේවය අද සඳහන් කළේ ඉරානය වෙනුවෙන් ඔත්තු බැලු බවට සැකපිට ඊශ්‍රායල් ජාතිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. හයිෆා සහ උතුරේ පදිංචි මෙම කණ්ඩායම ටෙල් අවිව් හි කිරියා ආරක්ෂක මූලස්ථානය නෙවාටිම් සහ රමඩ් ඩේවිඩ් ගුවන් කඳවුරු මෙන්ම අයන් ඩෝම් බැටරි අඩවි ඇතුළු කඳවුරු සහ පහසුකම් පිළිබඳ ඡායාරූප රැස්කර පැවති බවයි වාර්තා කළේ. ඊශ්‍රායල් ප්‍රහාරයකින් පසු ඉරානයේ ප්‍රතිප්‍රහාර සඳහා දත්ත ලබා දීමට මෙම කණ්ඩායම් යොදවා පැවති බවද හෙළි කර තිබෙනවා. මෙම වසරේදී එල්ල වූ ඉරාන මිසයිල් ප්‍රහාර දෙකේදීම නෙවාටිම් කඳවුර ඉලක්ක කරගත් අතර එය ඉරානයේ ප්‍රධාන ඉලක්කයක් ලෙසයි නම් කර ඇත්තේ. මේ අතර ගාසා තීරයේදී මේ දක්වා මිය ගිය ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියෙකුගේ මරණය ඊශ්‍රායල් හමුදාව නිවේදනය කර තිබෙනවා. 401 වැනි බලසේනාවේ අණදෙන නිලධාරී කර්නල් ආසාන් දක්සා ජබාලියා ප්‍රදේශයේදී මිය ගිය බවයි අනාවරණ කළේ. සිය යුද ටැංකියෙන් බැහැරට ගමන් කර නිරීක්ෂණයක නිරතව සිටියදී හමාස් කණ්ඩායම් අටවා තිබූ පුපුරණද්‍රව්‍යයක ඔහු හසුව ඇතැයිද වාර්තා කර තිබෙනවා. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය සඳහන් කළේ අලුයම සිට ගාසා තීරයේ පුරා ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීනුවන් 33 දෙනෙකු මිය ගිය බවයි. උතුරු ගාසාහි වැසියන් හමුදා විසින් බලහත්කාරයෙන් නෙරපාහරමින් සිටියදී මෙම ප්‍රහාර සිදුව ඇතැයිද වාර්තා කළා. ජබාලියා සරණාගත කඳවුරේ 18 දෙනෙකුද මෙහිදී මිය ගොස් ඇති බවයි අනාවරණ කළේ. උතුරු ගාසාහි සිය මෙහුම් නොනවත්වා ඉදිරියට යන බවයි ඊශ්‍රායල් හමුදා සඳහන් කළේ.
මේ අතර හමාස් නායක යහියා සින්වර්ගේ මරණයෙන් පසු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා අවධානය යොමු කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිය 11 වන මැද පෙරදිග සංචාරය ආරම්භා තිබෙනවා. මෙහිදී කෙසේ හෝ සටන් විරාමයකට එකඟතාවයක් ඇති කර ගැනීම ඔහුගේ සැලසුම බවයි වාර්තා කළේ. චීනය හා තායිවානය අතර ආතතිකාරී තත්ත්වයන් වර්ධනය වෙමින් තිබියදී ඇමරිකානු කැනේඩියානු යුද නෞකා දෙකක් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර තිබෙනවා. ඇමරිකානු නාවික හමුදාවේ හත්වන බලඇණිය ප්‍රකාශ කළේ USS හිගින් සහ කැනඩාවේ HMCS වැන්කුවර් නෞකා දෙක තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බවයි. ජාත්‍යන්තර නීතියට අනුකූලව ජාත්‍යන්තර මුහුදේ නාවික නිදහස මුල් කරගනිමින් මෙම සාමාන්‍ය සංචාරය සිදු කර ඇති බවයි වාර්තා කළේ. තායිවාන් සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර ප්‍රජාවේ නාවික අයිතීන් සහ නිදහස සීමා නොකළ යුතු අතර එය තනි පාර්ශවයකට අයත් මුහුදු සීමාවක් නොවන බවයි දැනුම් දී ඇත්තේ. මේ අතර චීන මහජන විප්ලවීය හමුදාවේ නැගෙනහිර විධානය පැවසුවේ තායිවාන සන්ධිය හරහා යාත්‍රා කළ නෞකා නිරීක්ෂණය කර අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. මෙය තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සාමයට සහ ස්ථාවරත්වයට බාධා මතු කරන සිදුවීමක් ලෙසද නම් කර තිබුණා. එවන් අවදානම් ක්‍රියාවලින් වැළකී සිටින ලෙසයි ඇමරිකාව හා කැනඩාව වෙත දැනුම් දී ඇත්තේ. තමන් ජනපති ධූරයේ රැඳී සිටියේදී යුක්‍රේනයට පහර දුන් හොත් මොස්කව් නුවරට පහර දෙන බවට තමා කල්තබා රුසියාවට දැනුම් දී ඇති බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණ කර තිබෙනවා. රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටින් වෙත 2020 වසරට පෙර මෙම අනතුරු ඇඟවීම නිකුත් කර පැවති බවයි වෝල් ස්ට්‍රීට් ජර්නලයේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. 2020 ජනපතිවරණයෙන් තමන් පරාජය වීම සමග රුසියාව යුක්‍රේන ආක්‍රමණයේ තීරණය ඉදිරියට ගෙන ගිය බවයි ප්‍රකාශ කර තිබුණේ. පසුගියදා බීජින් හි හමුදා විසින් තායිවානයේ අවහිර කිරීමට ගත් තීරණයද අනාගත අවදානමක පෙරමග සලකුණු ලෙසයි පෙන්වා දී තිබුණේ. තමන් ඇමරිකානු ජනපති ධූරයේ රැඳී සිටිය හොත් චීන ජනපති ෂී ජින්පින් යුද්ධයක් සඳහා ධෛර්යමත් නොවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ඇමරිකානු ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය මත තායිවානයේ අනාගතයද තීරණය වනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දී තිබුණේ. යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියානු හමුදා යෙදවීමට විරෝධය පළ කරමින් දකුණු කොරියාවේ විදේශ අමාත්‍යාංශය විසින් සෝල් හි රුසියානු තානාපතිවරයා කැඳවා තිබෙනවා. යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය නවතම වාර්තාවකින් අනාවරණ කළේ රුසියානු නියෝජිත ජෝර්ජ් සිනවියෝ මෙහිදී විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇති බවයි. දකුණු කොරියාවට එරෙහි යුද්ධයකදී රුසියාවට සහාය දෙන බව පවසමින් උතුරු කොරියානු හමුදා යුක්‍රේන යුද්ධයට එක් කරගෙන ඇති බවටයි චෝදනා කර තිබුණේ. දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පසුගියදා ප්‍රකාශ කළේ උතුරු කොරියාව විශේෂ බලකා බටයන් 1500ක් රුසියාවේ දුරස්ථ ප්‍රාදේශීය හමුදා කඳවුරුවල පුහුණුව ලබන බවයි. එම කණ්ඩායම් යුක්‍රේන යුද්ධයට යොමු කිරීමට නියමිත අතර තවත් දසදහසක බට පිරිසක් ඒ සඳහා කැඳවා ඇතැයිද වාර්තා කර තිබුණා. මෙම චෝදනා රුසියාව හා උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කළද උතුරු කොරියානු සෙබළුන්ගේ දර්ශන මේවන විට අනාවරණ වී ඇති බවයි යුක්‍රේනය නිවේදනය කළේ. මෙය බරපතල තත්ත්වයක් ලෙස සලකා ඉදිරි පියවර සාකච්ඡා කරන බව නේටෝ සංවිධානය විසින්ද දැනුම් දී තිබෙනවා. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා බ්‍රික්ස් සමුළුව සඳහා රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින බව නිවේදනය කර තිබෙනවා. බ්‍රික්ස් සංවිධානයේ මූලික රාජ්‍යයන් පහෙන් එකක් වන බ්‍රසීලයේ වෙනුවෙන් මෙහිදී වෙනත් නියෝජිතයෙකු යොමු කරනු ඇති බවයි දැනුම් දී තිබුණේ. සිය නිවසේ නාන කාමරය තුල ලිස්සා ගොස් ඇදවැටීම හේතුවෙන් බ්‍රසීල ජනපතිවරයාගේ හිස පිටුපසට මොට තුවාලයක් සිදුව ඇති බවද බ්‍රසීල රාජ්‍යයේ වාර්තාවක් මගින් අනාවරණ කළා. ඒ අනුව රුසියාවේ පස්වන විශාලතම නගරය වන කසාන් හි තෙදින සමුළුව සඳහා ගමන් කිරීමේ හැකියාවක් බ්‍රසීල ජනපතිවරයාට තාවකාලිකව නොපවතින බවයි නිවේදනය කළේ. වෛද්‍ය උපදෙස් අනුව දිගු ගුවන් ගමන් සඳහා බ්‍රසීල ජනපතිවරයාට සීමා පනවා ඇතැයිද වාර්තා කර තිබෙනවා. මෙවර සමුළුව සඳහා රුසියානු ජනපතිවරයා විසින් පුද්ගලිකවම බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ඇරයුම් කර ඇති බවද නිවේදනය කර තිබුණා. සූර්යාගේ වසර 11ක චක්‍රයේ අදීරයක් අවසන් කරමින් සූර්යා එහි සූර්ය උපරිම මට්ටමේ කාල සීමාවට ළඟා වී ඇති බව අනාවරණ කර තිබෙනවා. නාසා ආයතනයේ නිවේදනයක් මගින් සඳහන් කළේ මේ සමග ලබන වසර දක්වා වසරක කාලය සූර්යාගේ ක්‍රියාකාරීත්වය දැඩි සක්‍රීය සමයක් බවට පත්වනු ඇති බවයි. සෑම වසර 11කට වරක් සූර්ය චක්‍රයේ උච්චතම අවස්ථාවේදී
සූර්යාගෙ චුම්බක ද්‍රව පෙරලීමකට ලක්වන අතර ලබන වසරේ මීළඟ අදියර නිර්මාණය වනු ඇති බවද අනාවරණ කළා. ඉන් අනතුරුව ගතවන වසර 11ක කාල සීමාව තුළ සූර්යාගෙ ක්‍රියාකාරීත්වය මන්දගාමී වනු ඇති බවයි නිවේදනය කළේ. මෙම චක්‍රයේ අවසන් වසර ගතවීම හේතුවෙන් වඩා දැවැන්ත සූර්ය ගිනිදළු සහ සූර්ය ලප මෙම කාල සීමාවේ අපේක්ෂා කරන බවයි NASA ආයතනය පවසන්නේ. එය අවරෝරා තත්වයන් වර්ධනය වීමට බලපානු ඇතැයිද හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.